ඔතවල දන්නවා අපි අද මේ මොහොතේ සිටින්නේ අපේ ඉතිහාසයේ තවත්ම තීරණාත්මක අවස්ථාවක. සාමාන්‍යයෙන් පුංචි ඡන්දයක් කියලා කියන්නේ ඊතරම් වැදගත් ඡන්දයක් නොවුනත් මෙවර ඡන්දය සාමාන්‍ය විචාර බුද්ධියක් තියෙන ඕනෑම කෙනෙක් දන්නවා සාමාන්‍ය ඡන්දයකට වඩා හුඟක් වෙනස් කියලා. මොකද අපේ රටේ අර මට කලින් කතා කරපු මාත්මේකුත් පාවිච්චි කරපු වචෙන් තමයි අපේ රට උඩු යටිකරු කරපු විපර්යාසයක් සිද්ධ වෙලා තියෙන මොහොතක තමයි මේ ඡන්දය එළඹෙමින් පවතින්නේ. ඒ නිසා තමයි මේ ඡන්දය අපිට ඉතාමත්ම වැදගත් වෙන්නේ. ඉතින් මම කල්පනා කරා මගේ කතාවේ ඔබතුමාට කරුණු කීපයක් කියන්නම් කියලා. ඇයි මම විශ්වාස කරන්නේ මෙය ඉතාමත්ම වැදගත් අවස්ථාවක් කියලා පුරවැසියන් ලෙස අපි සියලු දෙනාට. මම මොහොතකට ඔබතුමාලගේ මතකයේ ආපහු ගෙනියන්න කැමති 2005 වසරට. 2005 වසර මතක් කරලා බලන්න මොහොතකට මොන වගේ තත්ත්වයක්ද මේ රටේ තිබුණේ. 2004 සුනාමියක් ඇවිල්ලා 60,000ක් ලංකාවේ ජනතාව මැරිලා විශාල දේපල හානියක් වෙලා රටේ ආර්ථිකයට විශාල බලපෑමක් ඇති වෙලා තිබිච්ච වෙලාවක්. උතුරු නැගෙනහිර විශාල භූමි ප්‍රමාණයක් LTT ත්‍රස්තවාදීන්ගේ පාලනය යටතේ පැවති අවස්ථාවක්. උතුරේ LTT විසින් නඩු අසමින් තිබුණු අවස්ථාව. ඕමන්තෙන් එහාට යන්න එහෙමත් නැත්නම් මඩුපල්ලියට යන්න LTT අවසර ගන්න අවශ්‍ය වෙලා තිබිච්ච කාලයක්. ලංකාවේ ඕනෑම තැනක ඕනෑම වෙලාවක බෝම්බයක් පිපිරලා ඔබ ඕනෑම කෙනෙක් ජීවිතක්ෂයට පත්වන්නට අවදානමක් තිබිච්ච අවස්ථාව. එපමණක් නෙවෙයි ආර්ථිකමය වශයෙන් බැලුවොත් ලංකාවේ ජනගහනයේ ලංකාවේ තියෙන නිවාසවලින් දසලක්ෂයකට විදුලිය තිබුණ නැති, දසලක්ෂයකට පානීය ජලය තිබුණ නැති, ලංකාවේ ජනතාවගෙන් 99.5%කට පරිගණක සාක්ෂරතාවය තිබිච්ච නැති යුගයක්. හැමතැනම පාරවල් කැඩිලා, පාලම් කැඩිලා, බෝක්කු කැඩිලා, යටිතල පහසුකම් ඉතාමත්ම පහත් මට්ටමක තිබිච්ච අවස්ථාව. ලංකාවේ රැකියා කළ හැකි ජනතාවගෙන් 8%කට, ඒ කියන්නේ මිලියනකට ආසන්න ප්‍රමාණයකට රැකියා නොතිබුණු කාලයක්. ලංකාවේ දුප්පත්කම 15% ඉක්මවා ගිය යුගයක්. උද්ධමනය, ජීවන වියදම 8.3% තිබිච්ච බලන් ඉදදී බඩු මිල වැඩි වෙන කාලයක්. මෙන්න මේ වගේ අවස්ථාවක තමයි ඉතාමත්ම දුර්වල ආර්ථිකයක්, යුදබියෙන් වෙලී ගිය රටක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බාරගත්. අද මේ රටේ කෙලෙහි ගුණ නොදත් සමහර මිනිසුන්ට ඒ කාලය මතක නැහැ. මොන වගේ රටක්ද එතුමා බාරගත්ත කියලා මතක නැහැ. මොකද සිංහලයා කියලා කියන්නේ විශේෂයෙන්ම බොහොම කෙටි කාලින මතකයක් තියෙන ජාතියක් කියලා කියනවනේ. එවැනි රටක් තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා අවුරුදු 9ක් ඇතුළත වෙනස් කරේ. ඒ වෙනස් කිරීම කරද්දී එතුමාට අලුත් අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. එතුමාගේ පාලන කාලය තුළ ලෝක ආහාර අර්බුදයක් ආවා. ලෝකේ බොහෝ රටවල ජනතාව ආහාර නැතුව මිය යන්න පටන් ගත්තා. හුඟක් රටවල රට ඇතුලේ කලබල ඇති වුණා ආහාර පාන නැතුව. ලංකාවේ අපි එහෙම ආහාර අර්බුදයක් තිබුණා කියලාවත් දැනගෙන හිටියේ නැහැ. එතුමාගේ කාලේ ලෝක මුල්‍ය අර්බුදයක් ආවා. ලෝකේ බොහෝ රටවල මුල්‍ය ආයතන කඩා වැටුණා. ඇමරිකාව වගේ විශාල ප්‍රබල රටවල පවා විශාල අර්බුදයක් ඇති වෙලා මුළු රාජ්‍ය තන්ත්‍රයටම ඒ ගැන කරදර වෙන්න සිද්ධ වුණා. ලංකාවේ අපි එහෙම දෙයක් දැක්කේ නැහැ. ඒ මොකද ඒ සියල්ල එතුමා හා එතුමාගේ කණ්ඩායම විසින් මනාව කලමනාකරණය කරපු නිසා. ඒ අවුරුදු 9 ඉවර වෙනකොට අවුරුදු 30ක් තිබිච්ච ත්‍රස්තවාදී යුද්ධය අවසන් වෙලා තිබුණා. ත්‍රස්තවාදී යුද්ධය අවසන් වුණා පමණක් නෙවෙයි,
ලංකාවේ වසර ගණනාවක් තිස්සේ කරන්න බැරි වෙච්ච විවිධ රජයන් සිහින මවමින් පමනක් සිටි විශාල සංවර්ධන වැඩපිළිවෙලක් මේ රටේ ආරම්භ වෙලා තිබුණා. ලෙනා ගෝල්ෆ් අවුරුදු 20කට කලින් සිහින මවපු හම්බන්තොට වරාය ඉදිවෙලා තිබුණා. රනිල් වික්‍රමසිංහ මහත්මයා 2002 බලයට ආපු වෙලාවේ කතා කරපු දෙවෙනි ගුවන්තොටුපළ ඉදිවෙලා තිබුණා. ලංකාවේ ජනතාවගෙන් 127%කට විදුලිය නැතුව තිබුණු රටේ හැමදාම විදුලිය කපන රටේ විදුලිය ප්‍රශ්නය විසඳන්න නොරිච්චෝලේ තාප බලාගාරය ඔබතුමියගේ ලාගේම පළාතේ චන්දිකා බණ්ඩාරනායක මහත්මියට අවුරුදු 9ක් හදන්න තැනක්වත් තීරණය කරගන්න බැරි වෙච්ච නොරිච්චාලේ තාප බලාගාරයේ ඉදිවෙලා තිබුණා. යටිතල පාසුකම් ගොඩනැගිලා අධිවේගී මාර්ග ගොඩනැගිලා මුළු රටම එකට සම්බන්ධ වෙන්නට පටන් ගන්න තිබුණා. ඒ විතරක් නෙවෙයි ගම්වලට සංවර්ධනය වෙලා තිබුණා. ඔබතුමාලාගේ පළාතේ අද ඔබතුමාලා ඕනෑම තැනක යනකොට පාරවලට කාපට් වැටිලා එහෙමත් නැත්නම් පොඩි පාරකට කොන්ක්‍රීට් වැටිලා තියෙන්නේ ඒ කාලය තුල සිද්ධ වෙච්ච සංවර්ධන නිසා. ඔය අද ඔබ දකින කොන්ක්‍රීට් පාරවල් කාපට් පාරවල් 2005 තිබුණේ නැහැ. ඉතින් මේ විදිහට අති විශාල සංවර්ධනයක් මේ රටේ කරාපමණක් නෙවෙයි ආසියාවේ වේගින්ම සංවර්ධනය වෙන රටවල් තුන අතරට චීනය, ඉන්දියාව අතරට ලංකාව පැමිණ තිබුණා. 7.7-8 අතර වර්ධන වේගයක් තිබුණා 2012 ඉඳන් 2014 කාලය තුල. කොළඹ නගරය ආසියාවේ වේගින්ම සංවර්ධනය වෙන නගරය ලෙස වාර්තාවක් ඉදිරි කරගත්තේ චීනයේ ෂෙන්ගුන් කියන නගරේ පවා පරාජයටපත් කරමින්. මම ඒ කාලේ සුරේකම් වත්තා කොමිසම සභාවේ සභාපති විදියට කළමනාකරණය කරපු කොළඹ වෙට කොටස් වෙළඳපොළ ආසියාවේ තිරසාරම වෙළඳපොළ විදියට වාර්තාවක් තබා තිබුණා. ඕනෑම ආර්ථික දර්ශකයෙන් ගත්තාම ලංකාව ආසියාවේ පළවෙනි නැත්තම් දෙවෙනි තැනට ඇවිල්ලා තිබුණා. අපිට ආඩම්බර වෙන්න පුළුවන් රටක් තිබුණා. ජාතික ගීය ගෑනකොට අපි හැම කෙනෙක්ම අභිමානෙන් නැගිටලා හඬගා ජාතික ගීය කිව්වේ අපි අපේ රට ගැන ආදම්බර වෙන්න පටන් අරන් තිබිච්ච නිසා. අවුරුදු ගණනාවක් තිස්සේ රට අතහැරලා ගිය කට්ටිය ආපහු එන්න පටන් අරන් තිබුණා. දෙමව්පියෝ තමුන්ගේ දරුවන්ව පිටරට යවන එක ගැන කල්පනා කරනවා වෙනුවට තමුන්ගේ රටේ රස්සාවක් කරන්න, ව්‍යාපාරයක් කරන්න, දරුවන්ව උනන්දු කරන්න පටන් අරන් තිබුණා. ඒක තමයි අපි 2014 අවසන් වලට තිබිච්ච තත්ත්වය. නමුත් අපේ රටේ ජනතාවගෙන් 162කට අවාසනාවකට වගේ මේක මදි වුණා. මේ තත්ත්වයට වඩා හොඳ තත්ත්වයක් ඒගොල්ලන්ට අවශ්‍ය වුණා. උදේන රෑ වෙනකන් ඒ කාලේ විපක්ෂයේ මගින් පැතිර වූ බොරු ඔවුන් විශ්වාස කරා. එවක විපක්ෂයට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආර්ථික සංවර්ධනය කළමනාකාර හැකියාව ගැන විවේචනය කරන්න බැරි නිසා ඔවුන් කළේ මහින්ද රාජපක්ෂ පිළිබඳ බොරු චිත්‍රයක් ජනතාව තුළ මවා පැම සඳහා දූෂණය, වංචාව, භීෂණය ගැන නැති දේවල් කතා කරපු එක. ඇහැට පේන සංවර්ධනය මිනිස්සු අමතක කළා. කනට ඇහෙන මේ කතා විශ්වාස කරන්න පටන් ගත්තා. අදත් ඉන්න මෝඩ තකතිරු අපි අතරේ සුදුයන් ගැන කතා කරමු. අදත් ඉන්න මෝඩ තකතිරු අපි අතරේ මාධ්‍යවේදියෝ මහින්ද රාජපක්ෂ ඝාතනය කරා කියලා සරත් ෆොන්සේකායි චම්පකරණ වගේ මහත්තයා මේ පැත්තේ ඉන්නවා කියලා පේන්නේ නැති. අදත් ඉන්න අපි අතර මෝඩ තකතිරු රත්තරන් අස්සෝ හෙලිකොප්ටර් ලැම්බෝගිනි කාර් විශ්වාස කරන දල්දා මාලිගා වටේ රේස් පැද්ද කියලා විශ්වාස කරන තකතිරෝ ඉන්නවා අදත් අපේ රටේ දල්දා මාලිගා වටේ පාරක් නැහැ කියලා නොදන්න. රේස් පැද්ද මම පොඩි කාලේ ඉගෙන ගත්තේ නුවර. මම කියලා තියෙනවා රේස් පදින බලන්න නුවර වැව වටේ 1970 ගණන්වල. රේස් පදිනක අලුත් දෙයක් නෙවෙයි නුවර. රේස් පදින්නේ කවදාවත් දල්දා මාලිගා වටේ නෙවෙයි නුවර වැව වටේ. ඉතින් කිව්වම දල්දා මාලිගා වටේ රේස් පැද්ද කියලා අපේ වාගේ මිනිස්සු ඒව විශ්වාස කරා. ඒ කාලේ විශ්වාස කරපේ කමන්නේ අදත් විශ්වාස කරන මෝඩ තකතුරු කිවිදේ කරපන් කිව්වා වගේ ඉන්නවා. ඉතින් මේක විශ්වාස කරලා අපි මේගොල්ලෝ ආණ්ඩු පෙරලියක් කරා. ආණ්ඩු පෙරලියක් කරලා බලාපොරොත්තු වුණ යහපාලන යුගයක්. යහපාලන කියන වචනය විශ්වාස කරා. ආවද යහපාලන යුගයක්? අවුරුදු 3ක් දැන් ගත වෙලා.
අවුරුදු තුනකට පස්සේ අපි අද කොතනද ඉන්නේ? දූෂණේ මර්ධ දූෂණේ නැති කරන්න ආපු ආණ්ඩුව ලංකා ඉතිහාසයේ විශාලතම මුල්‍ය වංචාව කරලා අවසානයි. එපමණක් නෙවෙයි අධිවේගී මාර්ගවලින් රාජ්‍ය කොන්ත්‍රාත් වලින් වෙන එකක් තියා දුප්පත් මිනිහට දෙන පොහොරවලින් හොරගම් කරන ආණ්ඩුවක් බලයට ඇවිල්ලා තියෙනවා. ආර්ථික සම්පූර්ණයෙන්ම කඩාවැටලා කියලා කියන්නේ ආර්ථික කලමනාකරණ කැබිනට් මණ්ඩලයේ නායකයා ජනාධිපතිතුමා. භීෂණේ හැම පැත්තෙම විශ්වවිද්‍යාල ශිෂ්‍යෙකුට ඉන්න බෑ කොළඹට පන්න පන්න ගානවා. හැමදාම කොළඹ ලිබර්ටි කියලා මගේ කාර්යාලය තියෙන්නේ. එතන හැමදාම කඳුළු ගෑස්, හැමදාම ගහනවා ලේ වගුරුන. මිනිහෙකුට පත්තරයකට ලිපියක් ලියන්න බෑ ආණ්ඩුවට විරුද්ධව. ඒ කාලේ කිව්ව කතා කෙසේ වෙතත් අද ඉහළම තැනින් ලංකාවේ ටෙලිෆෝන් කරලා කියනවා ඒ ලිපි ආයි දාන්න එපා කියලා. මට පෞද්ගලික අත්දැකීම් තියෙනවා. මම පත්තර වලට ලියනවා. මගේ ලිපි දාන්න එපා කියලා ලංකාවේ ලොකුම කෙනා කතා කරලා පත්‍රකර්තෘ වලට කිව්වා කියලා පත්‍රකර්තෘ වලට මට කතා කරලා කියනවා. ඒක තමයි මේ රටේ තියෙන මාධ්‍ය නිදහස. රට සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙලා කිසිම තැනක කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ණයදර ගැන කතා කරනවා. පසුගිය රජය ගැන ණය ගැන දේන රෑ වෙනකන් කතා කරලා තාමත් කතා කරනවා. නමුත් පසුගිය රජය ගත්ත සමස්ත ණය ප්‍රමාණය වගේ 60%ක් පළවෙනි අවුරුද්දේ නැරගෙන ඉවරයි. මහින්ද රාජපක්ෂ මහත්මයා බලෙන් යන විට මේ රටේ තිබිච්ච සමස්ත රාජ්‍ය ණය රුපියල් බිලියන 7400යි. කෝටි වලින් කියනවා නම් 74000යි. අවුරුදු තුනකට පස්සේ මේ රටේ රාජ්‍ය ණය රුපියල් බිලියන 10400යි. බිලියන 3000කින් ට්‍රිලියන 3කින් රාජ්‍ය ණය වැඩි වෙනවා. ඊට අමතරව මේ පාර අයවැය කියනොත් තවත් බිලියන 1800ක් ණයට ගන්න ඕනේ කියලා අයවැය කියනවා. ඒ කියන්නේ 2018 ඉවරට අවම වශයෙන් රාජ්‍ය ණය යනවා රුපියල් බිලියන 12000ට, ට්‍රිලියන 12000ට. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා අවුරුදු 9ක් ඇතුළත ගත්ත ණය වෙන බිලියන 5200 වගේ 90% මේ රජය ණයට ගන්නවා 2018 වසර අවසන් වෙන විට. ඒ නිසා මේ රටේ ජනතාව ණය උගලක පටලවන්නේ කවුද කියලා අමුතෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. මේක තමයි අද රටේ තියෙන තත්ත්වය. අමූලික බොරු කියලා ආව පමණක් නෙවෙයි බලයට අදත් ජනතාවට බොරු කියනවා. මේගොල්ලෝ හිතන් ඉන්නේ මේ රටේ ජනතාව අන්තිම මෝඩයෝ කියලා. මාර කිව්වගේ මෝඩයෝ නැතුව නෙවෙයි. අවාසනාවකට මෙන් අපි අතර මෝඩයෝ ඉන්නවා. නැවත රටේ බහුතර ජනතාව මෝඩයෝ නෙවෙයි. රටේ බහුතර ජනතාව අවාසනාවකට වගේ 2015 ජනවාරි මාසේ බොරුවකට රැවටුණා. ඉන්න අදහස් කරන්නේ වුන් හැමදාම රැවටෙන ලෑස්ති කියලා. එදා හංසයාට ඡන්ද දුන්න බොහෝ පිරිසක් අද යථාර්ථය අවබෝධ කරගෙන ඉන්නවා. ඕන් එදා හංසයාට ඡන්දය දුන්නේ නරක චේතනාවකින් නොවේ. ඔබ අතරත් ඇති ඕනතරම් හංසයාට ඡන්දය දුන්නේ. ඔබ එසේ ඡන්දය දුන්නා නම් ඔබ එකලේ රටට අහිතක් කරන්න නොවේ. ඔබ අවංකව විශ්වාස කළා. ඒ වෙලාවේ හරි දේ තමයි පසුගිය ආණ්ඩුව වෙනස් කරන්නේ කියලා. ඒ වගේම මට විශ්වාසයි අද ඔබ තේරුම්ගෙන තියෙනවා ඔබට වැරදුනා කියලා. එහෙනම් ඒ වරද නිවැරදි කළ යුතුයි. මම මේ බොරු කීම පිළිබඳ උදාහරණ කීපයක් කියන්නම්. මම හිතන්නේ මේක ඉතාමත් වැදගත්. මොකද මේක විද්වත් සභාවක්. ඔබතුමාලට යමක් තේරුම් ගන්න පුළුවන් අය මගේ මට ලැබිලා තියෙන කාලයෙන් මම ප්‍රයෝජනවත් දෙයක් ඔබතුමාලට කියන්න ඕනේ. මේ බොරු කීම ගැන අපි උදාහරණ කීපයක් බලමු. අපි මෑත කාලේ උදාහරණයකින් පටන් ගමු. මේ රටේ ජනාධිපතිවරයා මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවලා දැන් දින කීපයකට කලින් මාධ්‍යයට කියනවා රටේ තියෙනවා පසුගිය රජය ගත්ත ණය රුපියල් ට්‍රිලියන 10ක්. ඒ රුපියල් ට්‍රිලියන 10න් පොත්වල සඳහන් වෙලා තියෙන රුපියල් ට්‍රිලියන 1යි කියලා. රටේ රාජ්‍ය නායකයා මේ කියන්නේ. තමුන්නාසල කල්පනා කරලා බලන්න. තමුන්නාසල කවුරු හරි ණයක් දීලා ඒ ගැන කිසිම වාර්තාවක් නැත්නම් කිසිම සඳක සඳහන් දෙන්නේ නැත්නම් මොනවටද තමුන්නාසල බය වෙන්නේ? කවුරු හරි කෙනෙක් ඉන්නවනම් මේ රටට ට්‍රිලියන 9ක් ණය දෙන්න ලිපි ලේඛන නැතුව අපි ඒක කවදාවත් ආපහු ගෙවන්න ඕනේ? අපි ඒකට කරදර වෙන්න ඕනේ? පොතේ නැති ණය ගැන කවුරුත් කරදර වෙන්න ඕනේ නැහැ. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ මගේ මේ ට්‍රිලියන 9ක් කියලා කියන්නේ මොනතරම් විශාල මුදලක්ද? ට්‍රිලියනයට බිංදු 12යි. ඔබතුමා දන්නවද මේ රටේ සමස්ත ආදායම
මහින්ද රාජපක්ෂ මහත්මයා බලයෙන්ම අවසන් අවස්ථරේ 2014 මේ රටේ සමස්ත ආදායම රාජ්‍ය ආදායම රුපියල් ට්‍රිලියන 1යි කියලා වසරකට. රුපියල් ට්‍රිලියන 1යි තමයි මහින්ද රාජපක්ෂගේ වැඩිම ආදායම. ඒතර මහින්ද රාජපක්ෂ රජතුමා මේ ජනාධිපතිවගේ කාලේ ට්‍රිලියන 9ක් කොහොමද හොරගම් කරන්නේ? රටේ සමස්ත ආදායම ට්‍රිලියන 1යි. මොන තරම් වීලුද? මොන තරම් මේ ජන රටේ ජනතාවගේ බුද්ධියට අපහාසයක්ද මේ කරන්නේ? අද ලංකාදීප පත්‍රයේ අරන් බලන්න මහාචාර්ය සුනන්ද මද්දුම් බණ්ඩාර මහත්මයා ලිපියකින් ලස්සන පැහැදිලි කරලා තියෙනවා මේ ණය ගැන. එතුමා පෙන්නලා දීලා තියෙනවා කාරණා මම තමුන්නාසෙන් කියන්න. 2014 වෙන විට මේ රටේ සමස්ත රාජ්‍ය ණය මංගුව රුපියල් බිලියන 7400 තිබුණා කියලා. ඒ 7400ෙන් බිලියන 4200ක් දේශීය ණය. විදේශීය ණය තිබුණේ රුපියල් බිලියන 3200යි. ඒක ට්‍රිලියන 3.2යි. කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා බලයෙන් යන විට නිදහසෙන් පස්සේ 1948 ඉඳන් ගත්ත සියලු ණය එකතු වෙලත් ඒ ණය ගෙවලා අන්තිමට ඉතුරුලා තිබුණ ප්‍රමාණය ට්‍රිලියන 4කට අඩුයි විදේශ ණය. එයින් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ ගත්ත සමස්ත ණය ට්‍රිලියන 2.7යි. විදේශ ණය. මේගොල්ලෝ කියනවා මේ රටේ ජනතාවට ට්‍රිලියන ණයක් අතුරුදහන් වෙලා කියලා. ඒක උදාහරණයක් මේ බොරු කීම පිළිබඳව. තව උදාහරණයක් කියන්නම්. දැන් මේ දවස්වල මම උදාහරණ කීපයක්ම කියන්නම්. තව එක උදාහරණයක් කියන්නම්. මේ දවස්වල මේ මම කියන්නේ රාජ්‍යතාන්ත්‍රික බොරු කරේ. හරි? තවත් විශාල බොරුවක් කියනවා. බැඳුම් කර සිද්ධිය සම්බන්ධව. ඔතන දන්නවා බැඳුම් කර මගදී ට්‍රිලියනකට වැඩි පාඩුවක් මේ රටට සිද්ධ වුණා. දැන් ඒක බැඳුම් කර කොමිෂන් මගින් එළියට ඇවිල්ලා හැමෝගෙම රෙදි ගැලවුණාම හැංගෙන තැනක් නැති වුණාම දැන් මොකද කරන්නේ? ඒක වහගන්න කතාක කියනවා 2008 2015 කාලෙන් බැඳුම් කර වංචා සිද්ධ වුණා ජනාධිපති කොමිසම කිව්වා කියලා. ජනාධිපති කොමිසම එසේ කිව්වේ නැත කිසි වෙලාවක. එක පට්ට බල බොරුවක්. ජනාධිපති කොමිසම කිව්වේ 2008 2015 කාලේ බැඳුම් කර නිකුත් වූ වලතත් වැරදි සිදුවී තිබේ දැයි පරීක්ෂා කිරීම මැනවි. පරීක්ෂා කිරීම සඳහා විගණනයක් කරන්න කියලා කිව්වේ. වැරදි දිනවා කියලා කිව්වේ නැහැ. කිසිම දණක කියලා නැහැ වර්තය. 2008 2015 කාලේ වැරදි ගැන කියලා තියෙන ඒ කාලේ වැරදි සිදු වුණාද කියලා හොයන්න විගණනයක් කරන්න කියලා තිබුණා. එතකොට විගණනය කරලා ඉවරයි. ඒක ජනාධිපති කොමිසමට මඟහැරුණා. 2016 හිටපු මුදල් ඇමති රවි කරුණායක මහත්මයා විගණකාධිපතිගෙන් ඉල්ලා සිටියා 2016 අගෝස්තු මාසේ 2015 කාලේ බැඳුම් කර වංචා සිදු වුණාද කියලා විගණනයක් කරන්න කියලා. විගණකාධිපතිය විගණනය කරලා 2017 ජනවාරි මාසේ ඒ විගණනේ බාර දුන්නා මුදල් ඇමතිවරයාට. ඒ විගණන වාර්තාව අදත් තියෙනවා විගණකාධිපතිගේ වෙබ් අඩවියේ. ආයි විගණනය කරන්න දෙයක් නැහැ. ඒක කියලා කියවලා බලන්න ඕන පුළුවන්. ඕනනම් සල්ලි නාස්ති කරන්න විගණකාධිපතිවරයාට ආයි කරන්න කියන්න පුළුවන්. හිටපු මහ බැංකු අධිපති ඉරිමාර් කබ්‍රල් මහත්තයා කියලා දෙන ඕන වෙලාවක පරීක්ෂා කරන්න. මම පැය 24ක් මම ඉන්නම් ඔබට අවශ්‍ය නම් සාක්ෂි දෙන්න. පසුගිය රජයේ බැඳුම් කර වංචා ගැන පසුගිය රජයේ නිලධාරියෝ බය නැහැ. දැන් ඉන්න බය නැති අගමැතිල වගේ පසුගිය රජයේ කට්ටිය බය නැහැ. මොකද ඒ කාලේ වංචා සිදු වෙන්නේ නැති නිසා. ඊළඟට කියන තවත් බොරුවක්. අගමැතිවරයා ජනාධිපතිවරයා දෙන්නම මේ බොරු කියනවා. 2008 2015 කාලේ රුපියල් බිලියන 4000ක වංචා සිදු වුණා කියලා කියනවා. ඔබතුමා අහලා ඇතිනේ රුපියල් බිලියන 4000ක් ගැන කියනවා. මම බැලුවා මොකක්ද මේ රුපියල් බිලියන 4000 කතාව. ගිහිල්ලා ගණන්කටලා බැලුවා මෙන්න කතාව. රුපියල් බිලියන 4000 කියලා කියන්නේ 2014 අවසන් වෙන විට මහ බැංකුව මගින් නිකුත් කොට වෙළඳපොලේ දෙතිය වෙළඳපොලේ සංසරණය වෙමින් තිබුණු සමස්ත බැඳුම් කරවල අගයයි. සමස්ත බැඳුම් කරවල අගය රුපියල් බිලියන 4000යි. එහෙනම් මේ කියන්නේ මොකද්ද මේ රටේ රාජ්‍ය නායකයෝ? මේ රටේ රාජ්‍ය නායකයෝ කියන්නේ මහ බැංකුව මගින් නිකුත් කළ සියලු බැඳුම් කර දෝෂ සහිතයි කියන්නේ. මහ බැංකුවෙන් බැඳුම් කර නිකුත් කරාම ඒකේ වගකීම තියෙන රජයට. ඒකට කියන්නේ ඉංග්‍රීසියෙන් සවරින් බොන්ඩ්. රජයේ වග කියනවා ඒ බැඳුම් කරේ නිවැරදි කියලා. එහෙනම් මේගොල්ලෝ කියන්නේ මොකද්ද? රජය මගින් ආයෝජකයන් රවටලා තිනවා කියලා. දේශීය හා විදේශීය ආයෝජකයෝ හොර බැඳුම් කර නිකුත් කර තිනවා කියලා. මෙහෙම අමන කතා කියනකොට තවත් නම් ආයෝජක මේ රටේ ඉයිද?
මොන ආයෝජකයාද රජය ගැන තවදුරටත් විශ්වාස කරන්නේ මේකට තමයි කියන්නේ අර අපේ සිංහලෙන් උඩ බලාගෙන කෙල ගහනවා කියලා දේශපාලනය කරන්න අවශ්‍යතාවක් තිබුණාට මේ විදිහට රට වඩසන්න එපා රටේ ගෞරවය කෙලසන්න එපා කියලා මේ රටේ රාජ්‍ය නායකයන්ට අපිට කියන්න සිද්ධ වෙලා තියෙනවා තවත් බොරුවක් බරපතල අපරාධ පිළිබඳ ජනාධිපති කොමිසම දැන් මේ අර මහබැඳුම් කරමගෙඩිය වහගන්න කරන දේවල් මේ දැන් මහබැඳුම් කර වාර්තාව පාර්ලිමේන්තුවේ ඉන්නකොට ඒක දුර්වල කරන්න දානවා බරපතල අපරාධ පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාව අර උදේ ගම්මබිල මහත්මයා ඊයේ පෙරේදා මාධ්‍ය සාකච්ඡාවකදී මෙන්නුවා වගේ ඒකේ ගහන්නේ අකුරු ලොකු කරලා ඩබල් ස්පේස් දාලා මොකද අර වාර්තාව සයිස් එකම ලොකු කරගන්න ඕන නිසා මොකද මේ වාර්තා දෙක සංසන්දනය කරන්න බෑ බැඳුම් කර කොමිසම් කියලා කියන්නේ විශේෂ ජනාධිපති කොමිසම ඒක හරියට උසාවියක් වගේ නීතිඥයන කියලා කතා කරන්න පුළුවන් මාධ්‍ය වලට වාර්තා කරන්න පුළුවන් ඇතුළට ගිහිල්ලා හැම දෙයක්ම ජනතාව දන්න ඇතට ඇතුළේ සිද්ධ වෙච්ච ඒක 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 වැදගත් කොමිසමක් ඒක නී ඒක ක්‍රමවේදයක් තිබුණා බරපතල අපරාධ පිළිබඳ ජනාධිපති කොමිසම නෙවෙයි ඒක විශේෂ කොමිසමක් නෙවෙයි ඒකේ පහසුකම් තිබුණේ මාධ්‍ය ඇතුළට ගිහිල්ලා වාර්තා කරන්න පුළුවන්කමක් තිබුණේ ඊළඟ ඒක මොකද්ද ඒක 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 ෆැක්ට් ෆයින්ඩින් මිෂන් නයි ඉංග්‍රීසියෙන් කියනවා නම් කරුණු සෙවීමට පත් කරපු කොමිසම ඒක කරේ මොකද්ද ඒ කාලේ මේ ආණ්ඩුව බලයට ආපු ගමන් රජයට ආපු විවිධ පෙත්ස අපේ රටේ මිනිස්සු හරි ආසයිනේ පෙත්සන් ගන්න නේද අපේ අපේ සංස්කෘතියේ ප්‍රධාන අංගය තමයි පෙත්සන් ගැසීම හරි දන්න අඳුර ඔක්කොට පෙත්සන් ගන්නවා ඒ ආපු පෙත්සන් විභාග කරන්න දාපු ජනාධිපති කොමිසම ඒ ජනාධිපති කොමිසමේ පෙත්සන් 1198 ප්‍රතික්ෂේප කරා ගණන් ගන්න තරන්නේ නැහැ කියලා 401ක් ගැන හොයලා බලලා තීරණය කළා ඒවල වරදක් නැහැ කියලා. අන්තිමට ඉතුරුනේ 34යි. ඒ 34 ගැන වර්තාවක් ලිව්වා. මේ වර්තාව දැන් පාර්ලිමේන්තුවේ වෙලා තියෙනවා. අපේ රටේ ජනාධිපතිතුමයි අගමැතිතුමයි සංසන්දනය කරන්න හදනවා මේක බැඳුම් කර කොමිසම් වර්තාවත් එක්ක. ඒක කිසිසේත් සංසන්දනය කරන්න බෑ. පළවෙනි කාරණේ ක්‍රමවේදය වෙනස්. දෙවෙනි කාරණේ මොකක්ද මේ වර්තාවේ තියෙන්නේ? මේ වර්තාවේ තියෙන බරපතල අපරාධ. මම බරපතල අපරාධ කීපයක් ඔබතුමාලට කියන්නම්. මොකද්ද ඔය ගමක රාජපක්ෂ රගහල කියලා රගහලකට පුටු ගෙන්නකොට පුටු ගන්නකොට නිලධාරීන් විසින් කරපු හොරකම. තවත් රෝහලකට උපකරණ ගන්න විට ඒ උපකරණ ගත්ත මිල පිළිබඳ ප්‍රශ්නයක්. කංකසන්තුරේ සිමෙන්ති කම්මලේ පැරණියකට විකුණනකොට ඒ විකුණපු මිල පිළිබඳ ප්‍රශ්නයක්. ජල ප්‍රවාහන මණ්ඩලේ මොකද්ද උපකරණ වගේක් ගන්නකොට තිබිච්ච ප්‍රශ්නයක්. ඖෂධ මණ්ඩලේ මොකද්ද කම්පැනි එකකින් ඖෂධ වගේක් මිලදී ගන්නෙච්චි වෙච්ච අක්‍රමිකතාවක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් රෝහල් වලට දුන්න විසබීජ නාශක පරිප්‍රමිතියට නැහැ කියලා ප්‍රශ්නයක් ඔන්න බරපතල අපරාධ බරපතල අපරාධ ඒ බරපතල අපරාධ වල තමුන්නාසලට පෙන්වන්න හදන විදිහට රාජපක්ෂ වල නෑ බැස රාජපක්ෂ මහත්තයරන් තියන එක චෝදනාව දෙදී නඩු යනවනේ නඩුවලින් ඔප්පු කරගන්න පුළුවන් තියනවනේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගැන සඳහන් වෙනවා දෙපළක මොනවද දෙපළ එකතරක කියනවා මහින්ද අතුම්බලක කියනවා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මැතිවරණයකට මහාමාර්ග අධිකාරී ඒ කාලේ මහාමාර්ග අධිකාරී මොකද රැස්වීම සංවිධානය කරලා අධිවේගී මාර්ගයේ මිනිස්සු ගේන්න తాවකාලික අවසර පත්‍රයක් දුන්නා කියලා බරපතල අපරාධය. තවත් එකක් ධීවර සංස්ථාවේ රැස්වීමක් සංවිධානය කළා කියලා මැතිවරණ කාලේ බරපතල අපරාධය. ස්වාධීන රූපවාහිනී දැන්නින් වගේකට සල්ලි ගෙව්වේ නැහැ කියලා බරපතල අපරාධය මහින්ද රාජපක්ෂ මහත්තයා ජීවිතාන්තය දක්වා ප්‍රජාතීය අහෝසි කළ යුතුයි කියලා මෙයාලා කිය කියනවා. ස්වාධීන රූපවාහිනී මැතිවරණ ප්‍රචාරණය කරනකොට ඒ ඕඩර් එක දෙන්නේ මහින්ද රාජපක්ෂද? ඒක දෙන්නේ පක්ෂයෙන්. පක්ෂ ලේකම් වගේ කියන්න ඕනේ. කවුද පක්ෂ ලේකම්? හිටියේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා, එතුමා ගියාට පස්සේ ආන්ද්‍ර යාපා මහත්තයා. ඒ මහත්තයා සංධානය ලේකම් සුසිල් ප්‍රේමජාත. එතුමා ළමක කියන්න ඕනේ. මහින්ද රාජපක්ෂ මහත්තයා කවුද කියන්නේ? ඉතින් මේ වගේ අමූලික බොරු මේ රටේ ජනතාවට කියනවා. මට මේවා ඉවසන්න පුළුවන් පොඩි පොඩි දේශපාලනඥයෝ කියනවනම්. දේශපාලන වේදිකාවල හැමදාම දේශපාලන බොරු කියනවා. රාජ්‍ය නායකයෝ බොරු කියනකොට, රටේ ජනාධිපති, රටේ අගමැති බොරු කියනකොට මේවා අපිට ඉවසන්න බෑ. මේක මේ තනතුරු බාල්දු කිරීම. අපිට ලැජ්ජයි කියන්න. මේක මේ තනතුරු වලට තවදුර ජනාධිපති තනතුර, අගමැති තනතුර කියලා මේ විදිහට හැසිරෙනවට. ඇයි තර මේ තරම් පහත් තත්වයකට මේ තනතුරු පත් කරේ කියලා අපිට අහන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ මේ ආණ්ඩුව බොරුවෙන් බලයට ඇවිල්ලා බොරුවෙන්ම පවත්වාගෙන යන රජයක්.
හැමදාමත් කරේ බොරු කියන එක පමණයි. අදත් මේ ජනතා රටේ ජනතාවද බොරු කියනවා. හැබැයි අපි දැන් මේකට පිළිතුරු දෙන්න ඕන කාලය ඇවිල්ලා. තමුන්නාසෙලා මේ මෙතන ඉන්න පමණක් නෙවෙයි මේ රටේ ජනතාවගෙන් මම අහනවා මිලියන 20ක් ජනතාවගෙන් ඡන්දය දෙන මිලියන 12ක් ජනතාවගෙන් මම අහනවා ඔබතුමන්ලාගේ බුද්ධිය පිළිබඳ මේ තරම් අවතක්සේරුවක් කරන ඔබතුමන්ලට මේ තරම් අපහාස කරන නිନ୍ଦා කරන රජයකට තවදුරටත් ඡන්දය දෙන්න ඔබතුමන්ලා ලෑස්තිද මේ රටේ ආර්ථිකය විනාශ කරලා මේ රටේ දූෂණය රජ කරලා මේ රටට මර්ධනය ගෙනල්ලා ඊට අමතරව මෙලෝ වැඩක් කරගන්න බැරි ආණ්ඩුවකට හොරකම මැරකම බැරිකම ගැතිකම කියන සිව්බිය මේ රට ගినాපු ආණ්ඩුවකට ඡන්දය දෙන්න තමුන්නාසල තවත් ලෑස්තිද මං හිතන්නේ බුද්ධියක් තියෙන කිසිවෙකුට ආත්මගරුත්වයක් තියෙන කිසිවෙකුට ඒක කරන්න පුළුවන් කියලා දැන් මේ ආණ්ඩුව ගෙදර යන කාලේ හරි ජනාධිපතිතුමාට තව තියෙන මාස 18යි නැත්තම් 20යි. එතුමා ලොකු වරදක් කරගත්තා. සුප්‍රීම කුසාවින් කියලා ඇහුවා තමුන්ගේ කාලය මොකද්ද කියලා. මං කියන එක ලොකු වරදක් කියලා. මොකද එතුමාගේ ඇහුවේ නැත්තම් එන අවුරුද්දේ අවසානයේ නගන්වත් කවුරුත් දන්නේ එතුමාගේ කාලය අවුරුදු 5000ද කියලා. අවුරුදු 6ද දන්නේ නිසා කට්ටිය ඔකට පරිස්සම් වෙලා ඉන්නවා. දැන් මුළු රටම දන්නවා. තව අවුරුදු 2යි එතුමා ගෙදර යන්න ඕනේ. මේ රටේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණේ කැඳවන්න ඕනේ තමුන් බලයටපත් වූ දිනට අවම වශයෙන් මාසයකට පෙර ඡන්දය පවත්වන්න ඕනේ. කියන්නේ ජනවාරි 8 වෙනිදා 2015 බලයට ආවේ දෙසැම්බර් මාසයේ 8 වෙනිදා තමයි අවසාන දිනේ ජනාධිපතිවරණේ තියන්නේ. දෙසැම්බර් 2019 දෙසැම්බර් 9 වෙනිදා මේ රටේ ඉන්නේ අලුත් ජනාධිපති කෙනෙක්. ඒ ජනාධිපති කවුද කියලා ඔබතුමාට හිතාගන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් වර්තමාන ජනාධිපතිතුමා කියලා නම් මම විශ්වාස කරන්නේ නැහැ. දෙසැම්බර් 9 වෙනිදා අලුත් ජනාධිපති කෙනෙක්පත් වුණාම මේ පාර්ලිමේන්තුව ඇතුලේ සිද්ධ වෙන වෙනස ඔබතුමාලා හිතා ගන්න පුළුවන්. පසුගිය ජනාධිපතිවරණින් ජනාධිපතිතුමා පැරදිච්ච ගමන් අප්පච්චි මලෝගියාගෙන් අනිත් පැත්තට දුවපු අය ඒ විදිහටම ආපහු මේ පැත්තට දුවගෙන එනවා. මෙයාව අපි විශ්වාස කරන්නේ නැහැ. මෙයාව අපිට අවශ්‍යත් නැහැ. මහින්ද රාජපක්ෂ මහත්මයා සල්ලකුණ වැඩසටහනදී කිව්වා මට ගන්න ඕන අවශ්‍යතාවත් ජනතාව ආපහු ගන්න දෙන්නේ නැහැ කියලා. හැබැයි පාර්ලිමේන්තුව ඇතුලේ ඔලු ගෙඩි පෙරලියක් කරන්න අපිට මේගොල්ලෝ පාවිච්චි කරන්න වෙයි. මාස 3යිනේ කොහොමදක් තියෙන්නේ? 2020 මාර්තු මාසේ පාර්ලිමේන්තුව කොහොමදක් විසිරුණා. ඒ නිසා ඔය තියෙන පාර්ලිමේන්තුව ඇතුලේ අලුත් අගමැති කෙනෙකුත්පත් වෙනවා. ඔය කියන පාර්ලිමේන්තුව සමහර විට මාර්තු මාසේ වෙනකන් ඉන්නේ නැතුව විසිරුණාත් පුළුවන්. මොකද පාර්ලිමේන්තුවෙම ඉල්ලීමක් කරන්න පුළුවන් නම් පාර්ලිමේන්තුව විසිරුණා කියලා. බොහෝ දේවල් වෙන්න පුළුවන් 2008 2019 දෙසැම්බර් 9 වෙනිදාෙන් පස්සේ. මොකද පාර්ලිමේන්තුවේ ඉන්න අයලා ගැන අපිට බය වෙන්න කිසිම දෙයක් නැහැ. බලේ පැත්තට හොයියා. බලය ආපු ගමන් අවශ්‍ය කරන වෙනස සිද්ධ වෙවි. ඒ නිසා අපිට අපි දන්නවා මේ මේ පාර්ලිමේන්තුව වැඩිපුර යන්න පුළුවන් 2009 දෙසැම්බර් 8 වෙනිදා විතරයි. හැබැයි එතෙක් මේ යන ගමන යන්න දෙන්න බෑ. මේ යන රට වනසන ගමන මේ යන දූෂිත හොරකමෙන් මැරකමෙන් ගැතිකමෙන් බැරිකමෙන් පිරුණු මේ ගමන ඉතුරු අවුරුදු දෙක යන්න දෙන්න බෑ. මොකද ඒ ගියොත් මේ අපිට රටක් මේ වලතුරු කරන්නේ නැහැ. ජාතික සම්පත් සියල්ල විකුණා දාන. හම්බන්තොට වික්කා වගේ මත්තල විකුණනවා, ත්‍රිකුණාමලේ විකුණනවා, ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණනවා, රාජ්‍ය බැංකු විකුණනවා. අන්තිමට මේ රට ගොඩ ගන්න අපිට කිසිම ජාතික සම්පතක් ඉතුරු කරන්නේ නැහැ. මේ විදිහට ගියොත් උතුරේ ආයිත් අර 1980 ගණන්වල වගේ ත්‍රස්තවාදී ඔලු උසර තත්ත්වෙට එනවා. මොකද දැන්ම බුද්ධාංශ වලින් කියනවා එහි ආරක්ෂාව දැන් බිඳ වැටලා කියලා. මේ විදිහට ගියොත් මුළු ලෝකෙම මේක දූෂිත රටක් විදිහට බලන්න පටන් ගන්නවා. ඒ කාලේ අපි අප්‍රිකාව ගැන කතා කරා දූෂිත රටවල් විදිහට. ඒ වගේ ලංකාවත් දූෂිත රටක් විදිහට ලෝකය බලන්න පටන් ගන්නවා. දැන්တමත් ලෝකේ දූෂිතම රටවල් හතර අතරට ලංකාව ඇවිල්ලා. එහෙම වුණම මෙලෝමිනියෙක් ලංකාවේ ආයෝජනය කරන්නේ නැහැ. මෙලෝමිනියෙක් ලංකාවට නෑත් දෙන්නේ නැහැ. ඒ නිසා මේ ලංකාව ගොඩ ගන්න තවත් අමාරු වෙනවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ අවුරුදු දෙකේ මේ ආණ්ඩුව කරන හානියක් අවම කරගන්න නතර කරගන්න බැරුණොත් අන්න ඒ සඳහා තමයි පෙබරවාරි 10 වෙනිදා එන පළාත් පාලන ඡන්දය අපිට වැදගත් වෙන්නේ. මොකද මේගොල්ලෝ හැමදාමත් කියන්නේ ඊයේත් මම දැක්කා අගමැතිතුමා කියලා තියෙනවා 62 ලක්ෂයක ජනවරමක් ගැන 62 ලක්ෂයක ජනවරමක් මේ රජයට නැහැ කියලා අපි ඔප්පු කරන්න ඕනේ. ඒ ජනවරම බොරුවක් කියලා අපි ඔප්පු කරන්න ඕනේ. ඒ කිරීමෙන් පමණයි මේ ජනවරම කෙල්ලිලා රටට බොරු කියකිය මේ විනාශය කරන එක අපිට නතර කරගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ නිසා පෙබරවාරි 10 වෙනිදා ඡන්ද පොලට ගිහිල්ලා මේ රජයට විරුද්ධව විරෝධතා ඡන්දයක් දී මේ වගකීම
මේ රටට ආදරය කරන හැම කෙනෙකුටම තියෙනවා. එතනදී පක්ෂ බලන්න බෑ. එතනදී ඡන්ද අපේක්ෂකයා දිහා බලන්න බෑ. ඒක කිසි දෙයක් වැදගත් නෑ. වැදගත් වෙන්නේ තමුන් මේ රජයට විරෝධතාව පළ කිරීම පමණයි. කාඩු හදා ගන්න, බෝක්ක හදා ගන්න අපේක්ෂකයෝ දැනගෙන ඉන්න ඕනේ. ඒව පලා ප්‍රාදේශ සභාව වලට වැඩ කරන්න රජයේ සහයෝගය වුණොත් ඒව ඔක්කොම බොරු කතා. ඒව ඔක්කොම බොරු කතා. මේගොල්ලෝ කියනවා පලාත් පාලන ආයතන අපිට දෙන්න මොකද මේගොල්ලන්ට වැඩ කරන්න වෙන්නේ අපිත් එක්ක කියලා. ඒක බොරු. මොකද මේගොල්ලන්ට තව තියෙන මාස 20යි. පලාත් පාලන ආයතන වල තියෙන අවුරුදු 4ක්. පළවෙනි අවුරුද්ද ගත වෙවි ආසන හොයා ගන්න. මොකද පලාත් පාලන අපේක්ෂක ගන්න දැන් දෙගුණ කරලානේ රැස්වීමක් තියනොත් පියන්ද මාත්‍ය තනක් හොයා ගන්නම් වෙන්නේ. පළවෙනි අවුරුද්ද රැස්වීම තියන්න දැන් හොයාගෙන මේක සකස් කර ගන්නකොට අවුරුද්ද ගිහින් ඉවරයි. දෙවෙනි අවුරුද්දේ සැලසුම් සකස් කරයි. එතකොට ආණ්ඩුව පෙරලා ඊළඟට වැඩ කරන්න වෙන්නේ අලුත් ආණ්ඩුවක් එක්ක. ඒ නිසා ආණ්ඩුවක් එක්ක වැඩ කරන්න පළාත් පාලන ආයතන පත් කරන්න ඕන නම් පවතින රජයට නම් ඡන්ද දෙන්න එපා. මොකද පවතින රජයේ කාලය ඉවරයි. අලුත් ආණ්ඩුවක් තමයි එන්නේ. ඒ නිසා අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ඔබට වගකීමක් තියෙනවා. හරියට නිවැරදිව ඡන්දය පාවිච්චි කරන්න පමණක් නොවේ, ඔබ දන්න අඳුර හැම කෙනෙකුටම මේ කාරණේ කියලා දෙන්න. අඩු ගන්න 100 දෙනෙක් දැනුවත් කරන්න ඉතුරු දවස් කීපය තුල. මේ අපරාධය ගැන කියලා දෙන්න, රටේ වගකීම ගැන කියලා දෙන්න. මේක ආණ්ඩු පෙරළන ඡන්දයක් නෙවෙයි කියලා කියන්න. මේක විරෝධතාව ඡන්දයක්. මේක අපිට කරන අපහාසයට විරෝධතාව දැක්වීමේ ඡන්දයක්. අපේ දරුවන්ට කරන අනර්ථයට විරෝධතාව දැක්වීමේ ඡන්දයක්. පොල් ගලිය නැගිලා තියෙන්නේ ඔබට පමණක් නෙවෙයි. හාල් ගණන් ගිලා තියෙන්නේ ඔබට පමණක් නෙවෙයි. පරිප්පු ගණන් ගිලා තියෙන්නේ ඔබට පමණක් නෙවෙයි. පොහොර ලැබෙන්නේ නැත්නම් ඔබට පමණක් නෙවෙයි. පාසල් ඇඳුම් වවුචර් ලැබෙන්නේ නැත්නම් ඔබට පමණක් නෙවෙයි. ඒක UMP කාර්යාලය, JP කාර්යාලය, ශ්‍රී ලංකස් පක්ෂ කාර්යාලය පොදු වෙරමුණ හැමෝටම බලපාන. ඒ නිසා හැමෝටම කියන්න මේ වෙලාවේ කියලා රජයට විරුද්ධව මේ ඡන්දය පාවිච්චි කරන්න කියලා. රජයට විරුද්ධව ඡන්දය පාවිච්චි කරනවා නම් රජය කියන්නේ කවුද කියලා හඳුනා ගන්න ඕනේ. රජය කියනකොට ප්‍රධාන වශයෙන්ම කණ්ඩායම් කීපයක් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. හවුල් ආණ්ඩුව කියන්නේ පැහැදිලිවම රජය. එළිය වේදිකාවල මොනතරම් බොරුවට ගහගත්තත් ඒ දෙගොල්ලෝ එකයි ගෑණි මිනිහයි වගේ. ඒක නේද කිරියල මාත්‍ය කිව්වේ. ආ ඡන්දෙන් පස්සේ අපි ආයෙත් ආදරවන්ත වෙනවා කියලා. ආදරවන්තෝ එළිය රණ්ඩු කරගත්තට ඒගොල්ලෝ ආදරවන්තයෝ තමයි. ඒ දෙගොල්ලෝ ආණ්ඩුව. ඊළඟට ඉන්නවා තවත් කට්ටියක්. අනියම් බිරිඳ. ජනතා විමුක්ති පෙරමුණ. සීනු ගග රටේ ජනතාව රවට්ටන්න හැදුවට අනියම් බිරිඳ කවුද කියලා මුළු රටම දන්නවා. ආසන හයක් තියෙන පක්ෂයට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකව දුන්නේ ආදරයට නෙවෙන වෙන මොකටද? මොනතරම් එළිය ඇවිල්ලා ආණ්ඩුවරුදෝ කයිය ගැව්වද? පළාත් සභා කල් දාන්න අලුතෙන් දූෂිත පටනක් ගෙන වෙලාවේ ඡන්ද පහක් මදි වුණාම කවුද මේ ඡන්දෙ දුන්නේ? ජනතා විමුක්ති පෙරමුණ. ඒ තරම් දේශද්‍රෝහි ගමන් කරා ඡන්දදායකට ඒ තරම් අනන්ත කළා. දැන් කතා කරන ආණ්ඩුවරුදු ඒ නිසා ඒකට අහු වෙනත් එපා. ගෑනි දෙවිනේට අහු වෙනත් එපා. අනියම් බිරිඳට අහු වෙනත් එපා. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ තුනම ආණ්ඩුව. එහෙමනම් අන්තිමට ඡන්ද දෙන්න ඉතුරු වෙන්නේ එකම එක පක්ෂයක් පමණයි. එකම එක පක්ෂයක් පමණයි. ඒ තමයි මේ රටේ ආණ්ඩු විරුද්ධව පෙළ ගැසෙන ජනතාව නියෝජනය කරන එකම පක්ෂය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොහොට්ටුව ලකුණ. ඒ නිසා ඔබට ඇති එකම විකල්පය රජයේ විරුද්ධව පොහොට්ටුව ලකුණ පමණයි. ඒ නිසා කරුණා කරලා ඔබත් නිවැරදිව පෙබරවාරි 10 වෙනිදා පොහොට්ටුව ලකුණට ඡන්දෙ දෙන්න. එපමණක් නෙවෙයි ඔබ දන්න අඳුරන හැම කෙනෙකුටම කියන්න රට වෙනුවෙන් 10 වෙනිදාට කියලා පොහොට්ටුව ඡන්දෙ දෙන්න කියලා. බොහොම ස්තුතියි.